සාදරයෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චමක් බ්ලොග් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තමයි අද වීඩියෝ එක මම ගෙනල්ලා තින්නේ. thumbnail එකේ දාලා තියෙන විදියටම ඔයගොල්ලෝ දන්නවා ඇති 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා එහෙමත් නැත්නම් මුත්තයා මුරින්දරන් ගැනයි අද වීඩියෝ එකේ මම කතා කරන්නේ. වීඩියෝට යන කලින් මතක ඇතුව ලයික් කරන්න අමතක කරන්න එපා. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ phone එකට notification එකක් එන්නේ. ඉතින් මුතය මුරින්දරන් කියන්නේ මොන වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම හොයලා බලමු. මම හිතන්නේ මුරලි කියන ක්‍රීඩකයා හැමතිස්සෙම මං විතරක් නෙවෙයි කාත්තික හිටියත් එයාගේ ඔපිනියන් එක හැමතිස්සෙම එයා කතා කරනවා. අපි මේක කරමුද මැච් එකක් ඩික්ලෙයාර් කරන්න නම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ පුතේ එයාත් එක්ක. මොකද හේතුව 600ක්වත් තියෙන්න ඕනේ එයා ඩික්ලෙයාර් කරන්න. ඉතින් රන්ස් 300 ඩික්ලෙයාර් කරන්න කතා කරනවත් එහෙම ගිහිල්ලා කෙලින්ම අහන්නේ කවුද බෝල් කරන්න යන්නේ? කවුද දැන් 300ට බෝල් කරන්නේ? එයා දන්නවා දැන් එයාට ගොඩක් බෝල් කරන්න වෙනවා කියලා. ඉතින් ඒ එයාට එයාගේ ඔපිනියන් ගොඩක් වෙලාවට එයා සෙන්ස් කතා කරනවා. මොකද එයා වැරදි දේවල් කියන්නේ නැහැ. සමහර දේවල් ඉතින් අර ඕන පිටිකරුවෙක් අවුට්ලා ආපු ගමන් ළඟට ඇවිල්ලා මොනවා හරි කිව්වම පොඩ්ඩක් අර තමන්ටත් පොඩි හිතේ වේදනාවකින් ඉන්නේ. හැබැයි මුරලි එහෙම නැහැ. මුරලි ටක් ගාලා අවුට්ලා ආපු ගමන් ළඟට ආපු ගමන් මෙහෙම ගහන්න තිබුණේ නැහැ. මේක කරන්න තිබුණේ නැහැ. මෙහෙමයි කරන්න ඕනේ කියලා අර එයාගේ ඔපිනියන් එක එයා දෙනවා. කවුද කින්ද වන්ද කිසිම බැලිල්ලක් නැහැ. ඒ මුරලිගේ හැටි. ඉතින් ඒක ඇත්ත එක කාලයක් ක්‍රීඩා කරද්දි ඒක අපි දන්නවා. ඉතින් ඒක අපි සන්තෝෂයෙන් බාර ගන්න ඕනේ. ඉතින් මුරලි කියන ක්‍රීඩකයා හොඳ දැනුමක් තියෙන ක්‍රීඩකයෙක් ක්‍රීඩාව සම්බන්ධයෙන්. මොකද එයා හොඳට ඒ කණ්ඩායම ක්‍රිකට් එක හොඳට රීඩ් කරනවා. ඉතින් හැබැයි එයාගේ ඔපිනියන් එක එයා කියන්නේ අර මේ මට කියන්න ඕන එක මුළු සභාවටම ඇහෙන්න තමයි කියන්නේ. ඉතින් ඒ මුරලිදර. ඉතින් ඒක අපි එයාව තේරුම් ගන්න තියෙනවා. ඒක හරි සන්තෝෂෙන් එයත් එක්ක ඩෙසෙන්ඩුම ඉන්නවා කියන්නේ හරි සන්තෝෂයි. මොකද එයා හැමතිස්සෙම කෑ ගහනවා. ෂොට් වැරදි පාරක් ගැහුවොත් මෙතනින්දම එයා මුරලි කෑ ගහනවා. ඒ මුරලිගේ හැටි. ඉතින් අවුට් වෙලා ආවත් එහෙම අවුට් වෙලා ආපු කෑ ළඟට ගිහලා මොනව හරි කියනවා. මුරලිදර. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අවුරුදු මුරලිත් එක්ක අවුරුදු 20ක් ක්‍රීඩා කරන්නේ මම. ඉතින් ඒක අපි ඇඟට මේ උරාගෙන තියෙන්නේ මුරලිව. ඉතින් හරි සන්තෝෂයි ඇත්ත ක්‍රීඩා කරද්දී එහෙම ඉන්ට්‍රස්ට් මුරලි මැනේජ් කරන්න ලේසි නැහැනේ. මේ මුරලි මැනේජ් කරන්න ලේසි නැත්නම් ලේසි නැත්තේ එයාගේ තියෙන මේ උනන්දුව හින්දා. හරිම උනන්දුයි හැමදෙස්සෙම ගේම් එකේ. දැන් දවසේ පැය 6ක් ගත්තාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවක එකම ටෙම්පෝ එක යන්න හරි අමාරුයි. හැබැයි මුරලි යන්නේ එකම විදියට. ඉතින් පිටිකරුවෙන් හරිම අමාරුයි. මොකද පිටිකරුවන්ගේ හොඳම පුහුණු කරු තමයි මුරලි. පන්දු යවන්න ගත්තාම මුරලිට ලොකු සපෝට් එකක් ඕනේ. අති දක්ෂයෙක්. ඉතින් ලොකු සපෝට් එකක් ඕනේ. යා මොනවා හරි එයා කරන දේ දන්නවා. දඟ කමන්න ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ. සමහරලාට අපි පොඩි සජෙෂන් එකක් දාන්න පුළුවන්. ෆීල්ඩ් එකේ සජෙෂන් එකක් දාන්න පුළුවන්. බැට්ස්මන් කෙනෙක් හැටි දන්නවනේ සජෙෂන් එකක් දාන්න පුළුවන්. වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. හරිම පරිස්සම් වෙන්න ඕනේ මුරලිකෙන්. අර පිටිකරුවෙක් නම් තමයි. මොකද හරියට උපදෙස් එහෙම එනවා. ඒ හැටි කියන්නේ එතන ඔහු ඇත්තටම අපේ රටේ නායකත්වය ගන්න තිබ්බ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුම කිව්ව එපා කියලා. මම හිතන්නේ මුරලිත් එක්ක හුඟක් අමතක නොවන සිද්ධි හුඟක් තියෙනවා. මම පටන් ගත්ත දවසේ ඉඳන්ම විශේෂ දෙයක් කියන්නේ මුරලිදරන්ගේ ඒ පෞරුෂය ගැන. මම නායකත්වය දරද්දී ඉන්දියානු සංචාරයේදී මේ ඔහුට කඩු 8ක් ගන්න තිබ්බා. 800 කඩු 800 ලබා ගත්තා. ඉතින් ඒ කාලේ මුරලිදරන්ට හුඟක් ආබාධ තිබ්බා ඇඟේ. ඉතින් ඔහු සමහර තරගාවලට පෙනී ඉන්න සමහරලාට එන්නේ නැහැ. ඔහු හැම වෙලාවෙම බැලුවේ 100%ක් ශාරීරික සෞඛ්‍ය තියෙද්දි තමයි ගහන්නේ. මොකද ඔහු හිතුවා ඒක නැත්තම් කණ්ඩායමට අසාධාරණයි. ඉතින් අපි තේරුම් කමිටුවයි මායි එකතු වෙලා මේ තරගාවලිය ගැන කතා කරලා අපි එන්න කිව්වා මුරලිට හමුවකට. ඒ ඇවිල්ලා අපි කිව්වා කඩු 8ක් ගන්න තියෙනවා. ටෙස්ට් මැච් 3ක් තියෙනවා. පළවෙනි එක ගහලා විතරක් අයින් වෙන්න එපා. බැරිලා තව කඩු 8 ගත්තේ නැත්නම්
මොනවද කරන්නේ අපරාධිනේ. ඉතින් ඔයා පළවෙනි එක ගහලා වට දෙවෙනි එක ගහන්න අමාරු වෙනවා. තුන්වෙනි තරඟයට හරි සහභාගී වෙන්න. නැත්නම් ඊට පස්සේ තරඟවලියකට හරි එන්න. මුරුලි අපි දිහා බලලා එක දෙයයි කිව්වේ. මුරුලි කිව්වා මට එහෙම තරඟවලියක් එක දිගට ගහන්න බෑ. කණ්ඩායම රට කරන අසාධාරණ ක්‍රීඩකයන් අසාධාරණයි. මම තෝරලා බේරලා ඕනේ මැච් එක විතරක් ගහුවොත් මගේ මේ විකට් 800 ගන්න. මුරුලි කිව්වා මම මට ඕනේ එක මැච් එකයි. පළවෙනි මැච් එක ගාල්ලේ. මට ඕක දෙන්න මම විකට් 8ක් මම අරන් දෙන්න. මොකද මන් දන්නවා මම විකට් 8ක් ගත්තොත් 800 විතරක් නේ ඔය මැච් එකක් දෙනවා. ඒකන්ද එතනින් එහාට මටයි මැච් එපා. මම මේක ගත්තේ නැත්නම් ගත්තේ නැහැ කිව්වා. ඉතින් මම හිතන්නේ ඒක විශේෂ මම හිතන්නේ පාඩමක්. මට විතරක් නෙවෙයි. ක්‍රිකට් ක්ෂේත්‍රින ඕනෑම කෙනෙක් අභියෝගයක් බාරගන්නේ කොහොමද ආත්ම විශ්වාසය කොහොමද තමන්ගේ හැකියාව ගැන කොතරම් විශ්වාසයක් තියනවද කියලා ඒ වගේම තමන් ගන්න තීරණයක් හැම වෙලාවම ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව ක්‍රිකට් ක්‍රීඩාවත් කණ්ඩායම තරඟාවලියත් සියලු දේම ගැන හිතලා ගත්ත තීරණයක් හැටියට මම ඒක දකිනවා ඉතින් මේක තමයි විශේෂිතම අවස්ථාව මුරලිතරන් කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක මම හිතන්නේ ඉතාමත් නම් ගොඩක් ඇඩ්මයර් කරන පුද්ගලයෙකු. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂ භාගයක් එවැනි ක්‍රීඩකයෙක් එක්ක ක්‍රිකට් ක්‍රීඩා වේ යෙදෙන හම්බ වුණ කේ වගේම 800 වෙන කඩුල්ල ගද්දි මම ඒ නායකත්ව දරපුවා කියලා. අද මම කතා කරන්නේ ලෝක ක්‍රිකට් වංශ කතාවේ තම නාමය රන්නකුරෙන් ලියපු දඟපන්දු යවන්නා ගැන එහෙමත් නැත්නම් මගේ කතාවේ වීරයා මුත්තయ్యා මුරලිදරන් ගැනයි. මුරලි කියන්නේ ඉන්දියේ සම්භවයක් තියෙන ශ්‍රී ලාංකික දමිල ජාතිකයෙක්. මුරලි උපත ලබන්නේ 1972 අප්‍රේල් 17 වෙනිදා මහනුවරදී. කොහොම නමුත් මුත්තయ్యා මුරලිදරන් වයස අවුරුදු 9 වන විට ඔහු මහනුවර සෙන්ට් ඇන්තනි විදුහලට ඇතුළත් වෙලා හිටියා. මෙම පාසල පෞද්ගලික පාසලක් බෙනඩික් පූජකවරු විසින් තමයි මෙම පාසල පාලනය කරලා තියෙන්නේ. මුරලි ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ මද වේගපන්දු යවන්නෙක් විදියට. ඒත් පසු කාලීනව මුරලි පුහුණුකරුවෙක් වූ සුනිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වයස අවුරුදු 14 දී පිටදඟු පන්දු යවන්නෙක් විදියට ක්‍රිකට් දිවිය ආරම්භ කරනවා. පාසලෙන් අයින් වුණාට පස්සේ මුරලි 1991 ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජයට සහ ඇත්ලටික් ක්‍රිකට් සමාජයට ඇතුල් වෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්නේ 1992 අගෝස්තු 28 වෙනිදා ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. ඉතින් අද වෙනකොට මුත්තయ్యා මුරලිදරන් කියන නාමය මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දන්නවා. මුරලි ලෝ බිහිවුණු විශිෂ්ටතම දඟපන්දු යවන්නා ඒ ගැන විවාදයක් නෑ. මුරලි ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා ලාංකික අපිටද මහත් ආඩම්බරයක්. මුරලි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ 1992 ඒ කාලේ ඉන්දියාවේ හිටපු වේගපන්දු යවන්නෙක් වෙන කපිල් දේව් ලෝ වැඩිම ටෙස්ට් කඩුල් ලාභියා වුණු අතර වසීම් අක්‍රම් එම ලයිස්තුවේ ඉදිරියට ඇදෙමින් හිටියා. කොහොම නමුත් ජාත්‍යන්තර ටෙස්ට් කඩුල් ලබාගත් හොඳම ක්‍රීඩකයන් දස දෙනා අතර එක දඟපන්දු යවන්නෙක්වත් හිටියේ නෑ. 2004 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් වසීම් අක්‍රම් විශ්‍රාම ගියා. ඉන් වසරකට පස්සේ මුරලිදරන් අංක 1 පන්දු යවන්නා බවට පත් වුණා. මුරලි ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ඉන්නකොට ඔහු ලෝ වැඩිම ටෙස්ට් කඩුල් ලාභීන් අතර දෙවෙනි තැනට පත් වුණා. මුරලිගේ ක්‍රිකට් ජීවිතය එතරම් සුන්දර ගමනක් නෙමේ. විනිසුරුවරු පවා මුරලිගේ ක්‍රිකට් ජීවිතය නතර කරන්න උත්සාහ කරා. මුරලිගේ මේ සිද්ධිය ගැන හොඳින්ම දන්නේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරපු අර්ජුන රණතුංග. අර්ජුන රණතුංග එක තැනකදී මෙහෙම කියනවා, මුරලි පන්දුව දමාගසන බවට 1995 දී ඩැරල් හෙයා සංඥා කරනකොට මම හිටියේ ඩ්‍රෙසින් රූම් එකේ. මේ සිද්ධිය ඇති වුණ ගමන්ම මම පිටණියට ගිහිල්ලා නීතිය පැත්තෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා කල්පනා කළා. මොකද නීතිය හරියට ක්‍රියාත්මක නොකළොත් ලෝකපූජිත මුරලි නැති වෙන්න තිබුණා. එතනදී අපි මුරලිව පරිස්සම් කළා, දෙපැත්තට පන්දුව දාන්න කියලා මුරලිට කිව්වා. එතෙන්දී අපි මුළු ලෝකෙටම පෙන්නුවා මුරලිට අසාධාරණයක් වෙන්නේ කියලා. අපි මුරලිට කිව්වා විනිසුරුවරයාගේ පස්සෙන් ගිහිල්ලා බෝල් කරන්න සහ පාදඟ පන්දු යවන්න කියලා. සාමාන්‍යයෙන් පාදඟ පන්දු යවනකොට අත නැවෙන්න බෑ. ඒ තාක්ෂණ අනුවත් නිගමනයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මුරලි ආවපු පාදඟ පන්දුවත් නෝබෝල් හැටියට ඩැරල් හෙයා සංඥා කරා. මම ගිහිල්ලා කිව්වා මෙයා දැම්මේ පාදඟ පන්දුවක් කියලා. ඒ ඩැරල් හෙයා මුකුත්ම කිව්වේ නැහැ. මුළු ලෝකෙම ඉන්න ප්‍රේක්ෂකයෝ දැක්කා මුරලි දැම්මේ පාදඟ පන්දුවක් කියලා. මේ වගේම සිද්ධියක් 1998 දී ඇති වුණා. එදා බැරිම තැන මම පිට්ටනියෙන් කණ්ඩායමත් එක්ක එළියට යන්නවා. හැබැයි හතරේ සීමාවෙන් එහාට කවුරුත් යන්න එපා කියලා මම කට්ටියටම කිව්වා. මොකද මට බයක් ආවා එදා
කියලා අපි හැමෝම එළියට ගියොත් කට්ටියටම තරඟ තහනම් වෙයි කියලා. පස්සේ මම විතරක් එළියට ගියා. මේ ප්‍රශ්නේදී ගොඩක් විචාරකයෝ අපේ පැත්තේ හිටගත්තා. මුරලි මගේ ළඟට ඇවිල්ලා කිව්වා අයියේ මම ගෙදර යන්නම්. අයියට මම නිසා ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා කියලා. මම මුරලිට කිව්වා මට එන ප්‍රශ්න මම බලා ගන්නම්. ඔයා හොඳ මානසික ශක්තිමත් වෙලා ඉන්න. එතකොට මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න ලේසි කියලා අර්ජුන රණතුංග සඳහන් කළා තිබ්බා. කොහොම නමුත් ICC එක පිළිගත්ත මුත්තයා මුරලිදරන්ගේ මේ පන්දු යැවීම කිසිම දෝෂ සහගත නැති බවටත් මුළු ලෝකෙම මුරලි වෙනුවෙන් කතා කරයි වගේම තමයි කණ්ඩායමේ එකමුතුභාවය සහ විශිෂ්ට නායකත්වය හමුවේ ක්‍රිකට් වංශ කතාවට ශ්‍රී ලංකාව වගේ පුංචි රටකින් ලෝක පූජිත දඟපන්දු යවන්නෙක් අද වෙනකොට බිහි වුණා. ජාති ආගම් කිසිම දෙයකට වඩා ඒ දුෂ්රාව වටා මුළු ශ්‍රී ලංකාවම එකතු වුණා. මොකද අපි හැමෝම එකම අහසක් යට එකම පොළවක් මත සිටින එකම ජාතියක්. මුත්තයා මුරලිදරන් හැම විටම තම රට ජාත්‍යන්තරයේ බබලවන්න සමත් වුණු අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු තිබූ වාර්තා වලින් කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කඩන්න බැරි වාර්තා ගැන කතා කරොත් කඩුලු 800ක් ලබාගෙන ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වුණා. ඒ 800 ලබාගත් තරඟය ඉතාම සුවිශේෂීම තරඟයක්. මොකද ඒ තරඟාවලිය ආරම්භ වෙන්න කලින්ම ඔහු පළවෙනි තරඟයෙන්ම සමු ගැනීම ප්‍රකාශ කළා තිබ්බා. මුරලි පළවෙනි තරඟයෙන්ම කඩුලු 8ක් ලබා ගැනීමට අවශ්‍ය වුණ 800 සම්පූර්ණ කර ගැනීමට මුරලි යෙදේ කරා. ලෝකයේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කඩන්න බැරි ලෝකයේ එකම වාර්තාව සිංහපුත්‍රයෙක්ගේ නමින් ලියවීම ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මහත් ආඩම්බරයක්. ඒ වගේම තමයි වැඩිම එක් දින කඩුලු ලාභියාද මුරලි. ඒ කඩුලු 534ක් ටෙස්ට් තරඟාවලියකදී කඩුලු 5ක් ලබා ගත්ත වාර 67ක් ලබා ගත්ත ලෝකයේ එකම ක්‍රීඩකයාද මුරලි. ඒ වගේම තමයි තරඟයකදී කඩුලු 10ක් ලබා ගත්ත වාර 22ක් ලබා ගත්ත ක්‍රීඩකයාද මුරලි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සියලුම රටවල් වලට එරෙහිව කඩුලු 50 බැගින් ලබා ගත්ත ලෝකයේ එකම ක්‍රීඩකයාද මුරලි. ඒ වගේම තමයි වැඩිම ටෙස්ට් පන්දු ගණනකට හිමිකම් කියන්නේද මුරලි. ඒ ඕවර් 7339යි බෝල් 5කට. ක්‍රීඩකයෙකු තම මව් රටේදී ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ ලෝක වාර්තාවටද හිමිකම් කියන්නේ මුරලි. ඒ කඩුලු 439යි. ICC ශ්‍රේණිගත කිරීම වලට අනුව මුල් ස්ථානයේ වැඩිම දින ගණනක් හිටපු ක්‍රීඩකයාද මුරලි. ඒ දින 1711යි. ශ්‍රී ලංකා මාතාවගෙන් බිහි වුණු මේ ලෝක පූජිතයාගේ වාර්තා බිඳ හෙලනවා කියන්නේ හීනයක්. ඉතින් මෑත කාලයේ ඉන්දියා සිනමාවේ ජනප්‍රිය ක්‍රිකට් තරුවල ජීවිත කතා ඇසුරෙන් චිත්‍රපටි නිර්මාණය වුණා. ඒ අතර මුරලිගේ ජීවිත කතාව ගැන චිත්‍රපටයක් දකුණු ඉන්දියාවේ නිෂ්පාදනය වෙනවා. එම චිත්‍රපටයේ නම විදියට සඳහන් කරලා තියෙන්නේ 800. මේ චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපණය කරන්නේ ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන විජේ සේදුපති. මේ චිත්‍රපටයත් ඉක්මනින්ම ලෝකවාසී සියලුම ක්‍රිකට් ලෝලීන්ට බලා ගන්න පුළුවන් වෙයි. තවත් සුබ ආරංචියක් තමයි දවස් කිහිපයකට කලින් 21 වන සියවසේ ලෝ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මානය අපේ මුරලිට හිමි වුණා. ඒ ක්‍රිකට් දත්ත විශ්ලේෂණ සමාගම සහ විස්ඩන් සංගරා විසින් 21 වන සියවසේ වටිනාම ක්‍රීඩකයන් 30 දෙනෙක්ව ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ අතරින් ඉදිරියටම ඇවිල්ලා තියෙන්නේ ලෝකයේ සුපිරිම දඟපන්දු යවන්නා වන මුත්තයා මුරලිදරන්ව. හැමදාමත් අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ බබලවපු සුපිරිම නිහතමානි ක්‍රීඩකයෙක් තමයි මුරලි කියන්නේ. ඉතින් ඔයත් මීට අමතරව මුරලි ගැන යම් දෙයක් දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට notification එකක් එන්නේ. ඉතින් මගේ අලුත්ම update දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න. මම Chamath Vlog.